ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ එමීර් මෙන්න මෙතන හිටියා. අතේ එන්විලොප් එකක් තිබුණා. කෙරන් කියන කෙල්ල මෙතන හිටියා. ෆොටෝ එකේ තිබුණේ නම් එහෙම තමයි. කෙරන් ඒ කෙල්ල සිද්ධිය වෙච්ච වෙලාවේ හිටියේ නෑ කියලා එමීර් කිව්වේ. එතකොට හුසාන් මරපු කෙල්ල ගැන ඔයා මොනවද දන්නේ? ඇත්තටම එයා ගැන එහෙටි දෙයක් දන්නේ නෑ. නම විතරයි මම දන්නේ. ලින්ඩා. ලින්ඩා. ඒකයාගේ ඇත්ත නම වෙන්නේ නැතිනේ. ඒදෙන යාළුවද? ඔව් මං හිතන්නේ. මොකද ඉතින් හුසාන් කිව්වේ එහෙම තමයි. කියපු විදිහට නම් ඒදෙනව හොඳටම අඳුරන්නේ එමීර්. අනික ඒදෙනට එන්න කියලා තියෙන තෑම තමයි. එමීර් 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 මේ හැම එකක්ම මිනිහගේ වැඩ. වෙන මොනවද වදන්නේ? මං ඔයාට ආයෙමත් කියන්න ඕනේද කෙමල්? මෙතනදී මේ වෙලාවේදී වෙන මොකුත්ම දන්නේ නැහැ. ඒ ෆොටෝ එක පිටිපස්සේ ඒක බොරුවක් කියලා ලියලා තිබ්බාට මතකයිනේ. ඔයයි තාත්තා දෙන හිතනට වඩා මේක ලොකු බොරුවක් වෙන්නත් පුළුවන්. සමහර විට එදාරෑ මිනිහා කෙරන්ව හංගන්න විතරක් ට්‍රයි කරන්නේ මේ වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. කෙමල් මේ දැනගත දේවල් වලින් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. මොන හරි කරන්න ඕනේ නිහන්. හොඩුවාවක් ලැබුණනේ. ඒ හින්දා අපි තවත් මොනවත් හංගගෙන ඉන්න ඕන කරන්නේ නැහැ. ඒකින් පැනල යන්න ඕනෙත් නැහැ. මේ වුණ පොඩි දෙයටත් මට සතුටුයි. මීට වඩා වැදගත් දෙයක් මට තවත් තියෙනවද? හිටිය නැත්තම් මං ඒ ගැන හිතන්නේවත් නැහැ. ප්‍රශ්න අහන එකත් මං අමතක කරලා තිබුණේ. ඒත් කෙමල් මේක හරිම භයානකයි. ඔයාට මොකක් හරි වෙයි කියලා මට කියන්න හදන්නේ? අනේ නැහැ, එහෙම දෙයක් කියන්න නෙවෙයි මම ගියේ. මොකද ඔයා කොහොමත් ඔයාට ඕන දේ කරනවනේ. හරි, මේක සෙටප් එකක් වුණත්, මේක ගේම් එකක් බොරුවක් වුණත්, එමීර් ඒක අහුවෙන්න ඉඩ තියලා නැහැ. එහෙම දෙයක් නම් මට පේන්නේ නැහැ. එක චාන්ස් එකක් හරි මට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලෝකෙ පෙරලලා හරි මං මාව මගේ කරගන්නවමයි. මම මේ ලේසියෙන් විනාශ වෙන කෙනෙක් නෙමෙයි. ඔහ මගේ ළඟ ඉන්නවා නම් මට ඕනම දෙයක් කරන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන්නේ මිනිස්සුනේ. අහුණු වෙන්න විදියක් නැහැ. මිනිස්සු කවදාවත් සර්ප සම්පූර්ණ නැහැ. අනිවාර්යයෙන්ම හොඩුවාවක් ඉතුරු වෙලා ඇති. එහෙනම් අපි සෙවිල්ලෙන් එමු. මත් නැති මගේ